පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔය කියන තරමටම ලිහිසි නෑ රටක් එකපාරටම ඔහොම සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් එකට යන්න. මොකද රටක ජනතාවක් ජීවත් වෙනවා, ජනතාවගේ පහසුකම් සැපීමට සිද්ධ වෙනවා. දැන් රත්නපුර දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් ඒ දිස්ත්‍රික්කයේ අති බහුතරයක් ඉන්නේ එදිනෙදා කුලී වැඩ සහ එදිනෙදා ජීවිකාව මොනහරි කරලා හම්බ කරගන්නයි. ඒතර දවස් 14ක් ඒ අයට කුලී වැඩ නැති වෙලා, නැත්නම් එදිනෙදා වුන් කරන රැකියාව නැති වෙලා ඔවුනට දවස ගානේ හම් වෙන මුදල නැති වුණත් ඒ අයට දවස් 14ක් යනකොට බඩගින්න කියන එක හොඳට දැනෙනවා. සතියක් ඒ අහිංසක දුප්පත් මේ රටේ ජනතාවට පුළුවන් වෙයි සතියක් මොකක් හරි විඳගැනීමක් කරගන්න. දවස් 14ක් වගේ කාලයක් යනකොට එදිනෙදා එයා හම්බ කරගන්න මුදලින් තමයි එයා කෑම ගන්නේ. මම දන්න අපේ දිස්ත්‍රික්කවල ඉන්න සාමාන්‍ය අපේ ජනතාව බහුතරයක් තමන් මොකක් හරි වැඩක් කරලා සල්ලි ටිකක් කරගෙන ඇවිල්ලා දවස් දෙක තුනකට කෑම ගන්නේ. ඉතින් ඒ වගේ අයට දවස් 14ක් එක දිගටම ලොක්ඩවුන් එකකට යනවා කියන්නේ මිනිස්සු ඇත්තටම සතියකමාරක් විතරද මේ යනකොට මිනිස්සු බඩගින්නට යනවා. උදේ කාපුවම දවල්ට බඩගිනි වෙනවනේ. ඉතින් ඒකට මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතුව යනවනේ. ඉතින් මේ කියන කාරණා කියන තරමටම ලේසිත් නැහැ. හැබැයි අද පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සාකච්ඡාවේදී අපි ඒ කාරණිය ගැන දීර්ඝව සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී සමස්තව අපි තීන්දු කරේ විශේෂයෙන්ම ඉතාලියෙන් පැමිණි මේ රෝගය බෝ කරන පිරිස වැඩියෙන්ම ජීවත් වෙන ප්‍රදේශය වෙච්ච පුත්තලම් දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ. ඒවා සියල්ල ඉන්න තැන් ඔක්කොම සිතියම්ගත වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල යම් තරමකට සංචරණය සීමා කරමින් ඒ ප්‍රදේශවලට මේ කටයුත්ත අඳුන්වා දීම සඳහා කුමන කාරණා පියවර ගත යුතුද යන්න අපි සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගැනීමක් කිරීමට සිද්ධ වෙනවා. නමුත් රටක් එකපාරට නවත්තනවාය කියන කාරණය හිතන තරමටම සේවාවන් සැපීමක් සිද්ධ කරන්න ඕනි. මහ ජනතාවට අවශ්‍ය සේවාවන් තියෙනවා. ජනතාවගේ ජන ජීවිතය සහ රටේ සියල්ල එකපාරට බලන් වෙනවා. ඉතින් මේ කාරණා අපි නැහැ කියලාම කියන්නෙත් නැහැ. ඒක මේ රටක් ලොක්ඩවුන් කරන්න අවශ්‍ය වුණොත් කරන්න වෙනවා. Breaking.lk